දැන් ඔය මහත්තුරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි අපේ ඉතින් රටේදී ඉතින් අපිට තියෙනවානේ සිරිත් විරිත් සිංහල අවුද්ද පෑගි දෙන්න ඕනේ නැත්තරට දෙන්න තියෙනවා නේද දෙකෙක් කෙනා මහත්තුරු සාමාන්‍යයෙන් කැමති නෑ නෝනත් එක්ක සාප්පියක් මම ඇතුළු පිරිමි සියලු දෙනාම කැමති මොකද හැම එකටම යන අන්තිමට ඉස්සෙල්ලාම ගියේකෙන් තමයි ගන්න ඒ වුණාට හැම එකටම යන එක මහත්තෙක් නෝනාව යවනවා නේ කිව්ව කාට හරි දෙන්න නියෝවා ගන්න ඉතින් මට තේරෙන්නේ නැහැ ඉතින් මට ආවි වැඩ ඔයා ගිහිල්ලා ගේන්න ඕක කියලා යව. දැන් මේ නෝනා ගිහිල්ලා තෙරපිලා මේව අරගෙන අරගෙන ඉන්නා මහත්තයාට පෙන්නන. මේ අපේ අම්මට ගත්ත සාරි හොඳද? හොඳයි ලස්සන. හොඳයි. මේ ඔයගොල්ලෝගේ අම්මට ගත්ත සාරි එක කන පාටයි නේ. දැන් මුගියත් නේ අරගෙන කන මු කතාව බලන්න. ඒ කාන්තාව කියනවා අපේ අම්මට මම ගත්තේ සාමාන්‍ය විදිය සාරි ඈ මහත්තයාගේ අම්මට ගත්තේ ඉස්තරම් එකක් මොකද එහෙන් නංගිලා තුන් දෙනා ඇන්ටනා දාලා තියෙන්නේ අපි ගෙනියන එක හරියට බලන්න ඉතින් වචනයක් නොකියන්න මම ඒක අරගත්තේ මම නැන්දම් අඳින්න කැමති ಜಾති අඳින්න කැමති පාට මොහොතර ඔක්කොම දන්නවා හරියට බලලා මම ගත්තේ මෙයාගේ කැත ගතිය මගේ හොඳක් දකින්න ඈ එහෙම බඩුත් තියෙනවා අනේ එහෙම බලු ඉන්නවා දැන් ඒ සංහාර මහත්තුරු තමයි දැන් තමන්ගේ විරිඳ ගැන වෙන තැන්වලදී මාර විදිහට අගය කරන කතා කරනවා අනේ මාර විදිහට කතා කරනවා මම ඔය දන්න එක මිනිස්සේ එයාගේ විරිඳ ගැන කතා කරනවා මිනිහා එක දවසක් කියනවා මට වයිට් වෙන කෑම වේ දෙකක් විසුනොත් එහෙම මට නම් ලෙඩක් හැදෙයි කියලා හිතෙනවා ඒ එයාට තරම් රසට කෑම හදන්න බැහැ මම මාර විදිහට ඕක ගැන කියනවා. ඒක තමයි මම ඔය ගෙදර ගිහිල්ලා ඉන්න වෙලාවේ මම ඔයා හොඳට මේ සූප වේදිය දන්න බව නාගේ මහත්තයා පුදුම විදිහට ඔයාට රසට කැම ගන්න පුළුවන් කියලා අගය කරා. ඒකෙන් බය වෙනවා. කවද්ද ඔයත් එක්ක ඒවා කිව්වේ? මම ඉතින් කිව්වා මේ හැමදේම කැම කරනකොට එයා කියනවනේ මේ ඔයා හදපු දේවලුත් අපිට දෙනවා. මෙහෙම යලේ මේ කිගේ. මගේ අම්මෝ බලන්න සර් මේ එක කවදාවත් නිකමට වචනයක් මට කියලා නැහැ. මු කනවා මිසක් රසයි කියලා කියලා නැහැ කවදාවත්. තමන්න මුවර පිටදී හරියට අගේ කරනවා. ගෙදෙද්දි මුකුත්ම කියන්නේ. ඌත් මාරකාරකන්නේ කියලා මට හිතුණා. නරක මිනිහෙකුත් නෙමෙයි. හරි. හැබැයි ඒක ගෙදෙද්දි ඒ සමහර අයගේ තියෙන එක නිකන් ඒක ඕනේ. වචනෙන් ඒ අගේ කිරීම කියන එක තියෙන්න. හරි. මගේ බාප්පා කෙනෙක් හිටියා ආණ්ඩුවේ රාජකාරියක් කරපු කෙනෙක් බදුල්ලි. අපේ බාප්පා මාසෙකට වතාවක් කොළඹ එනවා රාජකාරි වැඩට. එන ගමන් කෝච්චියෙන් මගදී බහැලා අපේ ගමට ඇවිල්ලා එදාර අපේ තාත්තත් එක්ක ඉඳලා පවුදාට එහෙන් බස් එකක් අරගෙන කොළඹ ගිහලා රාජකාරී කරගෙන බදුන් යනවා. ඉතින් බාප්පගේ රාජකාරී ගමනේදී අපුඩි මාර්ගයක් හදාගෙන තිනවා සහෝදරයාගේ දුක සැප බලලා යන්න. මම මේ කාලේ මිනිසුන්ගේ ගති පැවතු ඒ හරදරයක් වුණා ඒක යුතුයකමක් හැටියට කළා. බාප්පා එනකොට හොඳටම රෑවේ ඒ කාලේ දුරකටන පහසුකම් ඇත්තෙත් නෑ ලියුමක් එන්නත් දවස් 4ක් 5ක් විතර යනවා බාප්පගේ ගමනේදී හදිස්සියේ හැබැයි මාසෙකට වතාවක් එනවා බාප්පාවම අපේ අම්මට සිද්ධ වෙනවා ආපහු දවසක් මුල ඉඳලා පටන් ගන්න වතුරු මුට්ටියක් උණු කරනවා බාප්පට ඇඟ හොදන අම්මා කුස්සියට ගිහිල්ලා උයන බාප්පා ඇඟපත හොදගෙන කුස්සියට ඇවිල්ලා අම්මට කියනවා අක්කා වැඩි ಜಾති හදන්න එපා ඔය හතරක් පහක් හදලා ගත්තාම අද මේක ගෙදර ගිහුවොත් මක් වෙයි මූලික අයිතිවාසිකම් නඩු දාලා තමයි පස්ස බලන්නේ අපේ අම්මා මොනවද කියන්නේ නෑ මල්ලියේ වෙලාවෙ හැටියට යන්තම් දෙකක් රත් කරනවා බාප්පාපු හැමදාම අපි ඕක අහන අම්මා යන්තම් දෙකක් රත් කරනවා කියනවා බාප්පා කියනවා හතරක් පහක් හදලා ගත්තාම කෑම කන වෙලාවෙ ගිහිල්ලා බලපුවාම රෑ කියලා නෑ 10ක් 12ක් ಜಾති හදලා අපේ තාත්තත් ආයසරයක් බාප්පෙක්ව වාඩි වෙලා රැට නොකෑ වගේම වේලක් කන. කාලා දෙන්නෙක් ස්තුප්පි වාඩි වෙලා කතාව පටන් ගන්නවා. අම්මා කියනවා එළි වෙන පාන්දරවල දෙන්න නිඳට යන්න. දෙපාරක් විතර තේ හරි කෝපි හරි හදලා දෙනවා. අද මට මේවා ඉතා හොඳට තේරෙනවා. අපේ තාත්තා බාප්පෙක්ව වාඩි වෙලා කන්නේ බඩගින්නටවත් කෑදරකමටවත් නෙමේ ඒ සහෝදරයාට දක්වපු ගෞරවය. ඒ සහෝදරයාගේ පැමිණීමට දක්වපු ගෞරවය. අන්නමලිය කැමලර්ටි කාලමුදිය ගැන කියන්නේ වාඩිලා බට්ටිකක් බෙදනවා වෑංජන ටිකක් බෙදනවා
එතකොට මේ බාප්පගේ පැමිණීමට හේතුවක් තියෙනවා. යාටත් මේ පිළිගැනීම වටිනවා. ඒකත් මානව ධර්මතාව. කාලෙ වෙලා දෙන්න ඉති ස්තුප්පි වාරිලා කතා බහක නිරත වෙනවා. දැන් මම ජීවිතේ සතුට තියෙන මේ දේවල් වල නේ. මේ කෑම කාලේ වුණාට පස්සේ තාත්තා එමින් සීරුවේ කුස්සියට ගිහිල්ලා අපේ අම්මට රහසින් වගේ කියනවා මල්ලි බොහොම සන්තෝෂෙන් හොඳ පිළියෙට බඩ පිරින්න කෑම එක හොඳට කෑම. අම්මගේ මූණ හඳ පායද වගේ වෙලා. අපේ තාත්තා මොකද දෙකලි මගේ සහෝදරයාට වෙහස නොබලා සංග්‍රහ කළාට බොහොම ස්තුතියි කියන එක තමයි එයාට පුළුවන් භාෂාවෙන් න්‍යාය කියලා කියන්නේ. පහුදවදේ බාප්පා යන්න ලැහැස්ති වෙලා අපේ අම්මගේ කකුල් දෙක ගාව හොඳට ලේන්සුව දිගහැරලා එළලා ධන ගහලා වඳින. අපේ අම්මගේ ඇස් වලින් හැමදාම අඳුර වැටෙනවා. අපේ අම්මා ඉස්කෝලේ ගිය කෙනෙකුත් නෙමෙයි. බාප්පා හොඳ සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරපු මිනිස්සෙක්. ඒ වෙලාවේ බාප්පට වැදගත් වුණේ මේ මගේ ඥාති සහෝදරිය කියන එක විතරයි. අද මම දැඩිව විශ්වාස කරනවා අපේ දෙමව්පියෝ වැඩිහිටියෝ ජීවත් වෙච්ච ආකාරය අපේ ජීවිතවලට නිහඬව ප්‍රබල ආලෝකයක් උදා කරලා තියෙනවා. තමන්ට අනර්ථයක් කර නොගෙන අනුන්ට අනර්ථයක් නොකර ශක්තිමත්ව දෙපයින් නැගී සිටින්නට දෙමව්පියෝ හරි හම්බ කරපු දේවල් වලට වඩා ජීවත් වීමෙන් අපට ලබා දීලා තියෙන ආලෝකය හුඟක් වටිනවා කියලා ද මම කල්පනා කරනවා. එඳයි මානව ධර්මතා පිළිබඳ සංවේදී වීම, ඒවා තේරුම් ගැනීම අපේ ජීවිතයේ යම් යම් කටයුතු වලදී ඒවා යම් යම් ආකාරයකට භාවිත කිරීමෙන් අපි ලොකු සතුටකුත් ලබනවා. අපේ දරුවන්ට අපි යම්කිසි ජීවිත අවබෝධයකුත් ලබා දෙනවා. අපේ ජීවිතයට අපි යම්කිසි ආකාරයක සතුටියකුත් ලබනවා. කල්පනා කරලා බලන්න. අනිත් කරුණ තමයි උගා වෙලාවට අමුසැමියෝ හැටියට ජීවත් වෙනකොට යම් යම් කරුණු කාරණාවලදී යම් ඉවසීමක් තියෙන්නට ඕනේ. හරි, ඉවසීමක් තියෙන්න ඕනේ. අපි නොසිතූ විරු සංකීර්ණ ගැටලු මතුවෙනවා ජීවිතේ. ඕනෑම කෙනෙකුට ඒක වෙන්නට පුළුවන්. ඒක වේගවත් ජීවිතයක් ගත කරනකොට වෙනස් වෙන සමාජයක නොයෙකුත් ආකාරයේ ගැටලු මතුවෙන්නට පුළුවන්. ඒ ගැටලුවලදී ජීවිතේ කවදාකවත් අතහරින්න කල්පනා කරන්න දෙපා. ඒව ජීවිතයේ අභියෝග හැටියට මුණ ඒවට මුණ දෙන්න පුරුදු වෙන්න ඕන. හරි. මම මේක පැහැදිලි වෙන්න නිදර්ශනයක් කියන්නම්. මම දන්න හඳුනන වෛද්‍යවරයෙක් ඉන්නවා. මේ මිනිස්යාගේ මගේ තියෙන සම්බන්ධය මම ලියලා තියෙන සෑම පොතක්ම කියවපු මිනිස්සේ කවුද කියලා අහුවොත් මට ඉස්සෙල්ලා මතක් වෙන්නේ ආතම්. එයාගේ බිරිඳක් වෛද්‍යවරියක් දෙන්නම විශේෂඥ වෛද්‍යවරු. ඔළු වමනායම දුෂ්කර පළාත්වල හරි කැපවීමෙන් වැඩ කර. ඒ කියන්නේ අපි නිදහස් අධ්‍යාපන වර ප්‍රසාදයෙන් මේ තත්වෙට ඇවිල්ලා ඉන්නේ. දුප්පත් මිනිසුන්ගේ බදු මුදල් වලින් අපි ඉගෙන ගත්තේ. ඒ හින්දා අපි සමාජෙට දුප්පත් මිනිසුන්ට යමක් කරන්න ඕනේ. හරි සතුටින් ජීවත් වෙන තෘප්තිමත් අමුසැමියුවල. මිනිස්යා දවසක් මට කියනවා හලාවත හෝටලයක තිබිලා තියෙනවා වෛද්‍යවරුන්ගේ නේමාසික වැඩසටහන දවස් පහක්. ඒ වැඩසටහනේ දෙවෙනි දවසේ ඊයාගේ මිත්‍රයෙක් කිව්වලු මම අද ගෙදර යනවා. මම එනකොට දුවට පොඩ්ඩක් උණ කියලා තත්ත්වයක් තිබුණා. දැන් ටිකක් වැඩි කියලා බිරිඳ මට කතා කළා. මම දැන් ගෙදර ගිහිල්ලා බලලා ආපහු පාන්දර එනවා. ඔයාට අම්මාව බලන්න එහෙම යන්න ඕන මාත් එක්ක යන්න පුළුවන්. මොකද මේගොල්ලන්ගේ මහගෙවල් කිට්ටුව තමයි එයා ඉන්නේ. මම කල්පනා කරලා තියෙනවා ඉතින් හෝටලේ රැප් දී ගන්න එකනේ කරන්නේ. ඉතින් ගිහලා අම්මවත් බලලා මාත් එන්න පාන්දර ගෙනවා කියලා මේගොල්ලෝ එනවා. ඇවිල්ලා ආපහු වැඩසටහනට සම්බන්ධ වෙනවා. දවස් පහ වැඩසටහන ඉවර කරලා මම කියනවා ගෙදර ගියාලු. ගෙදර ගිහලා නාලා කෑම කාලා නිදාගත්තලු. මෙයාට තදේට නිින්ද ගියාලු. තද නිින්දේ ඉන්නකොට මෙයාම කවුරු හරි ඇහැරුණා. නිින්ද කැඩුනා. නිකන් නිදිකාරේ මගේ මේ ඇහැර ඇස් දෙක අරිනකොට බිරිඳ හිටගෙන ඉන්නවලු ඇඳ ළඟ. නැන්දම්මත් හිටගෙන ඉන්නවලු. බිරිඳ කුණු මාළු කෑල්ලක් වගේ මෙහෙම එකක් අල්ලගෙන ඉන්නවලු. කාගේද මේ? මොකද්ද මේ කාන්තාවගේ යටැන්නේ? මන් දන්නේ.
මේක ඔයාගේ බෑග් එකේ පිට පොකට් එකේ කාගෙද මේ මිනිස්සයා මට කියනවා මගේ ජීවිතේ මං ගොඩනගාගත්ත සියලුම දේවල් මගේ ඇස් දෙක ඉස්සරහා පිච්චිලා යනවා වගේ මට දැනෙනවා මගේ ආත්ම ගෞරවය මගේ පෞල් ජීවිතේ මුළු ජීවිතේම විනාශ වෙනවා දැවෙනවා වගේ මට දැනෙනවා මං පුදුම විදියට අසරණ වුණා එකම දෙයයි මම කිව්වේ ඒක කොහොම කියුණාද මම දන්නේ නැහැ ඔයා හොඳටම දන්නවා මට ලැබුණු කාමරේ එක රැයක් මම නොවිතපු බව එච්චරයි මට කියන්න තියෙන්නේ ඊට පස්සේ පිරිණ කාමරෙන් පිට වෙලා ගියා නැන්දම්මත් පිට වෙලා ගියා කිනා දවස් දෙකක් යනකල් මගේ බිරිඳගේ මූණේ හේ බාපු ගතියක් මට හොඳට පෙනුණා හැබැයි හරි මට යා ප්‍රකෘති තත්ත්වයට සතියකට හමාරකට පස්සේ දවසක් මෙයා රෝහලේ ඉඳලා දවල් කෑමට ගෙදර ඇවිල්ලා තියෙනවා බිරිඳ ඇවිල්ලා නැහැ මෙයාට කෑම එහෙම පිළියෙල කළා දුන්නලු නැත්නම් මෙයා කෑම මේසට වාඩි වෙලා ඇහුවලු නැත්නම් මගේ අම්මා අර අප්‍රසන්න සිද්ධිය ගැන සුරම්ම අම්මට මොනවා හරි කිව්වා නැත්නම් මම කිව්වා පුතා මායික දුව කිව්වේ පුතා ඒ જાතියේ මිනිහෙක් නෙවෙයි පුතා ඒ જાතියේ මිනිහෙක් නෙමෙයි කියලායි දුව මායික කිව්වා කියනවා මං ඉස්සරහ තියාගත්ත පිගානට මගේ ඇස්වලින් කඳුළු වැටුණා මගේ බිරිඳ ගැන මගේ හිතේ ලොකු ගෞරවයක් කොහොමදක් තිබුණා 110 ගුණයකින් වැඩි වුණා මීන සුරා ජීවත් වීමට අසාමාන්‍ය ගෞරවයක් මගේ මනසේ අවස්ථාවේ වැඩි වර්ධනය වුණා තව දෙයක් කියනවා අපේ ජීවිතයේ මේ සිද්ධියෙන් පස්සේ පොඩි පොඩි දේවල් උදී පොඩි පොඩි කතාබස් ඇති වෙලා තියෙනවා හැබැයි කිසි වෙලාවක මේ වෙනතුරු ඒක මතක් කරලා එනු පදයක් මට එල්ල කරලා නැහැ මගේ මේ කල්පනා කරලා බලන්න මට අර ධර්මයේ කියන දේ මතක් වෙන්නේ විශ්වාස පරමාඥා දැන් බලන්න ජීවිතේ ශක්තිමත් වෙන්නට බලපාන ඊටත් වඩා බලගත් දෙයක් තියෙනවා විශ්වාසය කියන්නේ අපි ජීවත් වෙනකොට කෙනෙක් අනිකා කෙරේ තබා තිබෙන කෙනෙක් අනිකා කෙරේ ඇති කරගෙන තිබෙන විශ්වාසය පළුදු කරන්න ඕනේ. හරි ලොකු මානසික ශක්තියක් කියලායි මම කල්පනා කරන්නේ. ඉතින් මට ඒ සිද්ධිය ඇතුළේ අර වැඩිහිටි කාන්තාව ගැන ලොකු ගෞරවයක් තියෙනවා. දැන් බලන්න මේක තමයි අර අධ්‍යක්ීමෙන් පිරුණු ජීවිත පොහොසත් ජීවිත මිනිස් විභාග පාස් කරලා නෙවෙයි ජීවත් වීමෙන් පැසුණු බව. මේ අද කාලේ නැන්දම්ම කෙනෙක් නම් ඔහිට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඔයා පොඩ්ඩක් ඇහැගහගෙන ඉන්න ඔකව මොන වල්කම යනවත් දන්නේ ඔයවල් නිකම්ම ඉන්නත් බෑනේ බෑග් ඇතුළට. ඈ අර මේ කියලා පොඩි පොඩි රකින්න පත්තු කරලා දාන්න පුළුවන් අර ගෑනු විනාශ වෙලා යන්න. තන්නේ කර එයා ඒක වෙනස් කළා. දැන් බලන්න. සතුටක් නේද එහෙම චරිත ගැන අපි කල්පනා කරනකොට. ඒ මිනිස් හැඟීම් වලින් ආලෝලනේ වෙනකොට අපිට උසහනය සතුටක් දැනෙනවා කියලායි මම කල්පනා කරන්නේ. ඒ වගේම තව එකක් උතන අපි තේරුම් ගන්නට ඕනේ මේ මිනිස්සු වියපත් වෙනකොට ලබන අත්දැකීම් වලින් තමයි ලෝකෙ උගාක් දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. එතන වැඩිහිටියන් කෙරේ යම්කිසි ගෞරවණීය හැඟීමක් හැමතිස්සෙම අප ළඟ තියෙන්න ඕනේ. අද මට වැටහෙනවා සමහර වෙලාවට අලුත් පරම්පරාව ලබන අධ්‍යාපනයේ අඩුවක් වෙන්නට පුළුවන් වැඩිහිටියන් කෙරේ ඒ තරම් ගෞරවයක් නැති තත්ත්වයක් තියෙනවා මේක හොඳයි අපේ වගේ සංස්කෘතියක යහ පැවැත්මට ඒක හොඳයි හරි ඕනෑම රටක මට හිතෙන්නේ වැඩිහිටියන් තමයි දැනුම වෙනුවෙන් ජීවිතයේ දැනුම වෙනුවෙන් බොහෝ දේවල් නිර්මාණශීලීව කල්පනා කරන්නේ අත්දැකීම් වලින් යුරෝපයේ රටක දෙන්නේ විවාහ වෙලා අලුත් ගෙදරක පදිංචි වෙනවා උදේ නැගිටලා මනමාලි යාගේ මහත්යාගේ කෑම වේල පිළියෙල කරන මහත්යාගේ කෑමකට යා සොසේජස් එකක් බදින ඒ සොසේජස් එක බදින්න තැටිට දාන්න කලින් එයා දෙපැත්තෙන් ටික ටික කපන ර මහත්යා අහනවා ඇයි ඔයා ඒ සොසේජස් එක බදින්න තැටිට දාන්න කලින් දෙපැත්තෙන් ටික ටික කැපුවේ අපේ අම්මා සොසේජස් බැද්දේ එහෙම තමයි දැන් මේ අම්මා බදිනවා බලාගෙන ඉඳලා පිනවා ඒ විදිහට තමයි මෙයා බැද්දේ පස්සේ දවසක් මෙයාට නැන්දම්ම හම්බ වෙනවා නැන්දම්මගෙන් අහනවා අම්මා සොසේජස් එකක් බදින්න තැටියට දාන්න කලින් දෙපැත්තෙන් ටික ටික කපන්නේ ඇයි හේතුව කියන්න නම් මම දන්නේ නෑ පුතා අපේ අම්මා සොසේජස් බැද්දි
අනකොට එයාත් වැදලා තියෙන්නේ එයාගේ අම්මා බැද්ද විදියට තමයි. පස්සේ දවසක මෙයාට මිත්තණිය හම්බෙයි. මිත්තණියගෙන් අහනවා අත්තම්මි සොසේජස් එකක් බදින්න පැටියට දාන්න කලින් දෙපැත්තෙන් ටික ටික කපන්නේ ඇයි? විශේෂ හේතුවක් නැහැ පුතා. මම නම් දෙපැත්තෙන් ටික ටික කැපුවේ මගේ බදින පැටිය ටිකක් උඩයි ඒකට හරියන්නේ දෙපැත්තෙන් ටික ටික. ඒ නිර්මාණයේ තිබිලා තියෙන පරම්පරා දෙකකට යහයි. පරම්පරා දෙකක්ම කරලා තියෙන අනුකරණය. අනුකරණය. දැන් මම කල්පනා කරන්නේ අපි වැඩි කියන්නේ ජීවිතයට උගත් දේවල් ඉගෙන ගන්න පුරුදු වෙන්න ඕනේ. ගෞරවයක් තියෙන්න ඕනේ. මත් ගෞරවයක් තියෙන්න ඕනේ. දැන් මට එක තරුණ කාන්තාවගේ ප්‍රශ්නයක් ගැන කියනවා. එයා කියනවා එයාගේ නැන්දාම කෑම කාලේ ඉඳලා අපි ගාන අනිත් පැත්ත හොදන්නේ නැහැ. මෙයා තියෙන ප්‍රශ්න. ඈ ඒ ප්‍රශ්න. දැන් මේ ගෑනු මිනිස්සයා මිනිහත් නැතුව දුක් විඳලා දරුවෙක් අතර ලොකු මහන්තු කරලා මේ පුතා වෛද්‍යවරේ. දැන් මෙයා සංගීත ගුරුවරියා. පුතා යාළුවෙක්. අම්මා ඒකක් කරලා දීලා ඉතින් අම්මා පොල්ලක් දැම්මෙන්නේ නැහැ. තෝ දොස්තර කෙනෙක්ව බැඳපිය එහෙම කියලාත් නැහැ. හරිද? දැන් ඉතින් මම එයාගේ හොය ඉතින් ඔය පිටාන ඔයා හොදලා තිබ්බනම් මොකද වෙන්නේ? එතකොට බය වෙනවා බලාගෙන ඉන්නවා. දැන් මේක ඇහුම් කන්දිනකොට මට දැනෙච්ච දේ තමයි දැන් මෙයාට තියෙනවා නැන්දම්මත් එක්ක මොකක් හරි වෙනකොක්ක. එයාට ඕන දැන් මිනිස්සුත් එක්ක වෙනම ජීවත් වෙන්න. ඔය සමහර අයගේ තියෙන එක එක මානසික තත්ත්වයන්. හරිද? බැංකුවක විශ්‍රාමිකයින්ගේ එක උත්සවයක් තිබුණා. ඒ උත්සවයේ ඉවර වෙලා කෑම කන වෙලාවේ එක කාන්තාවක් ඇවිල්ලා මා එක්ක හරි ප්‍රීතියෙන් කතා කරගෙන. එයා කතා කරනකොට අමුතු විදියට හිනහාවා. ඒ හිනහාව හරි ව්‍යාජයි කියලා මට දැනුණා. හරි ආයාසයෙන් හිනා වෙන බව. මම එයා පුදුට ඇහුම් කන් දීගෙන එනකොට ඒ හිනාව පැත්තකට ගිහලා එකපාරටම ඉක් ගිහිලා මේ තැනට ගිහින් ඇඟු. ඒ බොහොම ආයාසයෙන් හිනා වෙවි කතා කරපු බව මගේ නිගමනය හරි කියලා මට දැනුණා. එයා මොකද්ද මට කිව්වේ? එයා කිව්වේ මගේ මහත්ය නැතුණාට පස්සේ මාව හොඳටම තනි වෙච්ච බව මට දැනුණු දවසක් මගේ ජීවිතේ තියෙනවා. කවදාකවත් මගේ ස්වාමි පුරුෂයා මගේ හිතරි දෙන වැඩක් මට කරලා නැහැ. අපි දෙන්නම බැංකු නිලධාරී. එයා හදිස්සියේ නැති වුණා. අපි හම්බ කරලා අපේ පුතු දෙන්නට අපි වෙනම ගෙවල් දෙකක් හදුවා ඉඳලා. අපි මේ මැද්දේ අපි දෙන්න ඉඳ අපි වෙනම එකක් හදාගත්තා. දරුවෝ දෙන්න දෙපැත්තේ ඉන්න කොච්චර දක්ෂ ලොකු සිහින ලෝකයක් තිබුණා. ලොකු පුතා විවාහ වුණා. මහත්තයා ඉන්න කාලෙම විවාහ වුණේ. අහවල් හේතුවක්ද දන්නේ නැහැ. ඒ දේවි අපිත් එක්ක ඉන්න අකමැති. වෙනම ගේ තිබුණා ඒගොල්ල වෙනම ෆ්ලැට් එකක් අරගෙන ගියා. ඒකෙන් පස්සේ මම මහත්තයා මානසික හොඳටම වැටුණා. තාමත් මම දන්නේ ඇයි ඒගොල්ලෝ එහෙම කළේ කියලා. ඊට පස්සේ දැන් දෙවෙනි පුතා විවාහ කරනකොට මහත්තයා මැරිලා. දැන් දෙවෙනි පුතා විවාහ වෙලා දැන් මහගෙදර අම්මත් එක්ක ඉන්නවා. ඒගොල්ලන්ට දැන් දරුවෙකුත් ලැබිලා. අම්මා තමයි දරුවා බලාගන්නේ ඔක්කොම දේවල් කරන්නේ දෙන්නම වැඩට යනවා. පෞද්ගලික අංශේ ඉහළ පෙළේ රැකියාවන් ලේලි පුතයි කරන්නේ. එක දවසක් මෙයා මිනිපිරීව නාවල පියුදු දාලා ඇඳේ පුටකල් කර කර ඉන්නකොට එක පාත්නම මෙයාගේ චේන් එකේ මේ පොඩි මිනිපිරිය අල්ලගෙන හයියෙන් hina වෙන්න පටන් ගත්තා. මෙයාට පුදුම හැඟීමක් ඇති වුණාලු. අනේ මගේ රත්තරම් බඩු දෙන්න දැම්මට කෙනෙක් ඉන්නව නේද කියන හැඟීමුළු එයාගේ හිතට ආවා. අර මුගක් රත්තරම් බඩු තියෙනවා. ඉතින් හවස පුතයි දේනී වැඩ ඇවිල්ලා ආවහම ඒම හදලා දීලා ලේනිට කිව්වලු දුව අද මට හරි සතුටු දවසක් කියලා කිව්වා. ඇයි? මගේ රත්තරම් බඩු දෙන්න කෙනෙක් මට අද හම්බ වුණා කවුද? එතකොට මෙයාගේ අත්දැකීම සිහිපත් කළා. ඔයාගේ රත්තරම් බඩු කාට හරි දී ගන්න මගේ ළමයා මම හදන්නම් කිව්වා. එතනත් ඉන්න ඇයි මගේ හිත ඒ විදිහට තුවාල කරන්නේ? මම මොන වරදක් කළාද? මම උදේට දෙන්නට කෑම හදලා පිළියෙල කරලා දෙනවා. දවල් කෑම වෙනම හදලා පිළියෙල කරලා දෙනවා. මේ දරුවා මම හරි ආදරයෙන් රැක බලා ගන්නවා. මත් තනි වෙච්ච ගෑණියක්. ඇයි මගේ හිත එහෙම තුවාල කරන්නේ? ඒ කියනකොට මේ කාන්තාව ඉකි ගහලා අඬන්න පටන් ගත්තා. මම කල්පනා කළේ
මේ තරුණ ළමයි ලොකු විභාග පාස් කළාට ඒ ළමයි මිනිස් හැඟීම් වලින් වියුක්ත බවයි. මොනවා හම්බ කළත් මොකටද ඒ අය. මගේ අම්මා ඉස්සර කියන කතාවක් තියෙනවා. ඇරිච්ච ඇස් දෙක ළඟ පේන්න නැතුව වැහිච්ච ඇස් දෙක ළඟ පෙනිලා වැඩක් නෑ. මේක කොච්චර බර කතාවක්ද කියලා අද මට හිතෙනවා. ඉන්න කල් වික් පාරලා මරුණට පස්සේ අටපිරිකර පූජා කළා සාංගික දාන දීලා මොකද. ඉඳ අපි ජීවත් වෙනකොට මේක තේරුම් ගන්න. මේ ස්වාමි පුරුෂයාගේ දෙමව්පියෝ මේ භාර්යාවගේ දෙමව්පියෝ කියලා කුඩු කේටු විදියට ජීවත් වෙන්න එපා. තමන්ගේ වැඩිහිටිය ජීවතුන් අතර ඉන්නවා නම් ඒ අයගේ සතුට වෙනුවෙන් කරන්න පුළුවන් යමක් කරන්න. ඔබ යමක් හරි හම්බ කරන ඔබේ ජීවිතයේ සතුට වෙනුවෙන් ඒ අයට යමක් කරන්න. රටට ගිහා ඒ අයත් එක්ක ගමනක් බිමනක් යන්න, නෑදෑයෙක් බලන්න යන්න, වන්දනා ගමනක් යන්න. ඒගොල්ලන්ට සතුටු වෙන්න ඒ ගිය දවස් වලට කුඩු කේඩුකමකින් තොරව පංගු වේරුකින් තොරව ඒ කාලය ගත කරන්න. මම දන්නවා සමහර අය ගිහා රටවල වැඩ කරන අය ගිහා දරුවොත් එක්ක යනවා ට්‍රිප් එකක් දාගෙන යන අනුරාධපුර යනවා සීගිරිය යනවා ඒ ඔක්කොම හොඳයි. ඒව ළමයින්ට පෙන්නන එක හොඳයි. හැබැයි ඉතින් අර වැඩිහිටියෙකුටත් එහෙම සතුටක් ලබා දෙන්න පුළුවන් නම් ඒක කොච්චර ප්‍රබලද? පොඩි දරුවෝ වැඩිහිටියොත් එක්ක යම් සහසම්බන්ධතාවක් ඇති කර ගන්නවා නම් ඒකෙන් ඒ දරුවන්ට ලැබෙන ලොකු ජීවිතයක් තියෙනවා. ඒක තේරුම් ගන්නට අවශ්‍යයි.